හොඳටම උගන්වන හොඳම විද්‍යාව පන්තිය ලංකාවටම ඔන්ලයින්. 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා අවම පන්ති ගාස්තු සමගින් ප්‍රතිඵල සහතික කළ ආකර්ශනීය ඉගැන්වීම් රටාවක්. ඔබේ ආදරණීය ගුරුවරයා සම්පත් අභිවර්ධන නව පන්ති සඳහා සම්බන්ධ වීමට 0762800986 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. හරි, ඕකේ. හොඳයි, එමුනම් දොළ පුතා අපි පන්ති පටන් ගමු නේද? එතකොට ගිය සතිය අපි සාකච්ඡා කරපු නේද, මේ 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 පේපර් එක තමයි අද සීන් අපි සාකච්ඡා කරන්නේ. මේ පේපර් එක මම ගිය සතිය දාලා තින්නේ. හරි, ගිය සතියේ ගෲප් එකට දාපු පේපර් එකක් මම අද දැම්මා. මේක ගිය සතිය දාලා තින්න ගෲප් එකට. දෙවරුදු පිළිතුර තෝරා යටින් ඉරක් වන්න. මානව දේහය තුළ ස්කන්ධය අනුව වැඩි වූ ප්‍රතිශතයක් අඩං වන්නේ මොනවද? කොගියන ඔක්සිජන් නේද? ඔක්සිජන් නේ, ඔක්සිජන් තියෙනවා 65%ක් නේද? ස්කන්ධය අනුව 65%ක් තියෙන ඔක්සිජන්, රයිට්? එතකොට මේකේ උත්තරේ ඔක්සිජන්. ශාක ශෛලයක ඇති ව්‍යුහ අතරින් ඉලෙක්ට්‍රෝන අනික්ෂන් පමණක් නිරීක්ෂණය කළ හැකි ව්‍යුහය වන්නේ? ඉලෙක්ට්‍රෝන අනික්ෂන් විතරක් දැකිය හැකි ව්‍යුහය. නියෂ්ටි පුතේ ආලෝක අනික්ෂන් පේනවා. ක්‍රීත්තකයත් ආලෝක අනික්ෂන් බලන්න පුළුවන්. ශෛල බිත්තියත් ආලෝක අනික්ෂන් පේනවා. රයිබෝසෝම, රයිබෝසෝම පේන්නේ නැහැ නේ? රයිබෝසෝම බලන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන අනික්ෂන් විතරයි, රයිට්? රයිබෝසෝම තමයි ඒකට උත්තරේ. එන්සයිම තුල ප්‍රධාන වශයෙන්ම අඩංගු වන ජෛව අණු නේද? එන්සයිම කියලා කියන්නේ ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන විශේෂිත වූ ප්‍රෝටීන වර්ගයක් නේද? ප්‍රෝටීන්. ඒ කියන්නේ මොනවද? ප්‍රෝටීන්. එන්සයිම වල තියෙන ප්‍රෝටීන්. ජලයේ අද්‍රව්‍ය කාබෝහයිඩ්‍රේට් වින්තුමන් නේද? ජලයේ ජීවීන් නැත්තේ මෙතන තියෙන කවුද? මෙතන තියෙන පිෂ්ඨය නේද? පිෂ්ඨය තමයි ජීවෙන්නේ නැත්තේ නේද? පිෂ්ඨය කියලා කියන්නේ ජලයේ අද්‍රව්‍යය, රයිට්? අනිත් ඔක්කොම ජලයේ හොඳට දිය වෙනවා, රයිට්? පිළිවෙලින් ලෝහ, ලෝහ ලෝහ සහ අලෝහ සඳහා නිදසුන් වන මූලද්‍රව්‍ය තුන තෝරා නේද? මුලින්ම ලෝහයක්, ඊට පස්සේ ලෝහ ලෝහය, ඊට පස්සේ අලෝහය. කවුද පුතේ? ඈ, මොකද උත්තරේ? හතර නේද? ඇලුමිනියම් කියන්නේ ලෝහයක්, සිලිකන්, සිලිකන් කියලා කියන්නේ ලෝහ ලෝහයක්, ෆොස්ෆරස් කියලා කියන්නේ අලෝහයක්. එතන මේකට උත්තරේ හතර, රයිට්? හතර, හරිද? ඊළඟට කියනවා පොටෑසියම් ධන අයනයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන වන්නේ පහත කුමන අයන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවද නේද? දැන් පොටෑසියම් ගත්තොත් පොටෑසියම් වල ඉලෙක්ට්‍රෝන 19ක් තියෙන නේද? එතකොට එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ නේද 2 8 8 1. පොටෑසියම් ධන කියලා කියන්නේ මෙයා නැතුව යනවා නේද? පොටෑසියම් ධන අයනි කියන්නේ අවසාන ඉලෙක්ට්‍රෝන නැති යනවා. එතකොට දැන් තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 18යි තියෙන්නේ නේ? එතකොට ඉලෙක්ට්‍රෝන 18ක් තියෙන කාගෙද මෙතන ඉන්නේ? ක්ලෝරින් කියලා කියන්නේ ක්ලෝරින්ගේ ඉලෙක්ට්‍රෝන 17යි තියෙන්නේ. එතකොට ක්ලෝරයිඩ් කියලා කියන්නේ තව එකක් අරගෙන නේ? එතකොට ක්ලෝරයිඩ් වල ඉලෙක්ට්‍රෝන 18ක් තියෙනවා. ඒ කියන්නේ අරයට සමාන වෙනවා මෙයා නේ? මෙතන ඉලෙක්ට්‍රෝන 18ක් තියෙනවා. මෙයාගේ මැග්නීසියම් දළ දෙක, මැග්නීසියම් කියන්නේ 12යි, 12න් දෙකක් ගියාම මෙතන තියෙන 10යි ඉලෙක්ට්‍රෝන නේද? ෆ්ලෝරින් කියලා කියන්නේ කීයද එන්නේ? ඈ, එයාගේ 9යිනේ තියෙන්නේ. එකක් වුණාම 10යි. ඉතින් හරියන්නේ නැහැ. මොකද උත්තරේ? ක්ලෝරයිඩ් නේද? ක්ලෝරයිඩ් ලේසි, ක්ලෝරයිඩ් අයන. පොලිම් පරිමාණයට අනුව පරමාණු ක්‍රමාංක 1 සිට 20 දක්වා මූලද්‍රව්‍ය අතරින් විද්‍යුත් ඍණදායකය ඉහළම අගය හා පහළම අගය ගන්නා මූලද්‍රව්‍ය පිළිවෙල. ඔව්, ඔගොල්ලෝ දන්නා පොලිම් පරිමාණය අනුව විද්‍යුත් ඍණදායකය වැඩිම ෆ්ලෝරින්.
නේද? වැඩිම ඇවිල්ලා ෆ්ලෝරීන්ගේ, අඩුම පොටෑසියම් නේද? අඩුම පොටෑසියම් රයිට්. ෆ්ලෝරින්ගේ තමයි විදුරණතාවය වැඩිම. දැන් මේ පළවෙනි කොහොමද ගන්න බෑනේ? හීලියම් පිටින්ද ගන්න බෑ නේද? ෆ්ලෝරින් නේ. එතකොට කවුද ඉන්නේ මෙතන? මෙතන අහන්නේ විදුරණතාවගේ ඉහළම. ඉහළම ඉන්න කෙනා මුලින් ඉන්න ඕන. ඉහළම ඉන්නේ ෆ්ලෝරින්, පහළම ඉන්නේ පොටෑසි නේ. මම දෙක තමයි උත්තර. පිළිවෙලයි තියෙනවනේ. මෙයා ගන්න බෑනේ නේ. එතකොට උත්තරේ 17ට 2. ෆ්ලෝරින් හා පොටෑසියම්. සෛලයක් තුළ ප්‍රෝටීන සංශ්ලේෂණය හා ප්‍රෝටීන පරිවහන සිදු කරන එන්සයිම් පිළිවෙල. ඔව්, ප්‍රෝටීන සංශ්ලේෂණය කියලා සංශ්ලේෂණය කරන්නේ රයිබෝසෝම. පරිවහනය කරන්නේ කවුද පුතේ? රළු අන්තක්වාසමේ ජාලිකා නේද? රළු අන්තක්වාසමේ ජාලිකා. ඉතින් පිළිවෙලින් සංශ්ලේෂණය කරන්නේ රයිබෝසෝම. ප්‍රෝටීන සංශ්ලේෂණය කරන්නේ රයිබෝසෝම, පරිවහන කරන්නේ රළු අන්තක්වාසමේ ජාලිකා නේ. මම උත්තරේ මෙයා. ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම කවුද කරන්නේ? ඈ, ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කරන්නේ නියෂ්ටික ආම්ල වගේ නේද? DNA නේද? DNA නියෂ්ටික ආම්ල. right lazy. නිව්ටන් තරාදියක නිව්ටන් 10ක බරක් එල්ලා ඇත. ඊට තවත් ග්‍රෑම් 100ක් ස්කන්ධයක් එකතු කළ විට එහි නව පාඨාංකය වන්නේ නේද පුතේ? ඒ කියන්නේ 10යි නිව්ටන්, ඕකට එකතු කරනවා ග්‍රෑම් 100ක්. ග්‍රෑම් 100ක් කියලා කියන්නේ 0.1 කිලෝග්‍රෑම්. ඒක නිව්ටන් කරන්න නම් 10ෙන් වැඩි කරන්න. ඒ කියන්නේ කීයද? 1 නිව්ටන් නේ. මෙතන තව 1ක් නිව්ටන් එනවා. එතකොට කීය දෙන්නේ? 11යි නිව්ටන්. උත්තරේ මොකද්ද? 4 නේද? දැන් මෙතන මේ ග්‍රෑම් 100 කියලා කියන්නේ කිලෝග්‍රෑම් නම් 0.1. ඒක නිව්ටන් කරගන්න නම් 10ෙන් වැඩි කරන්න ඕන. ඇයි අර සමීකරණ අනුව නේද? F සමානයි mg ට අනුව. m කියලා කියන්නේ ස්කන්ධය, g කියලා කියන්නේ පුරුද්දක්ව. ඕකේ. එතකොට 10ට උත්තරේ 4. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මනින ඒකකය වන්නේ? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මනින ඒකකයක් තියෙනවද? නෑ, ඒකකයක් නෑ. නේ, සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඒකකයක් නෑ. right, ඒකකයක් නෑ. නොමෙත. දෛශික රාශි පමණක් ඇතුළත් කාන්නේ. නේ, දෛශික රාශි කියලා කියන්නේ විශාලත්වයක් සහ නිශ්චිත දිශාවක් පවතින රාශි නේද? විශාලත්වයක් සහ නිශ්චිත දිශාවක් පවතින රාශි තමයි දාශික රාශි. එතකොට මුතේ විස්ථාපන කියන්නේ දාශිකයි, වේගය ගන්න බෑ. ත්වරණය දාශිකයි, දුර ගන්න බෑ. නේද? විස්ථාපන ගන්න පුළුවන්, ප්‍රවේගය ගන්න පුළුවන්, ගම්‍යතාවය ගන්න පුළුවන්, ත්වරණය ගන්නත් පුළුවන්. right නේ, නිශ්චිත දිශාවක් තියෙනවනේ. දොළොස්සනේගේ ගම්මිතාවෙ පුළුවන්, වේගය ගන්න බෑ, බලයටත් පුළුවන්, බරටත් පුළුවන්. හතරණේක ගැන මොකද කියන්න පුළුවන්? හැබැයි හතරණේකෙත් පුතේ නේද? දැන් පීඩනේ කියලා කියන්නේ P සමානයි F බෙදීම A. හැබැයි මේ F බලන්නේ, බලය කියන අභිලම්භ තෙරපුම් බලය. බලයේ දිශාවත් තේරෙන්න පීඩනයක් දෛශික රාශියක් තමයි. මේ පීඩනයක් දෛශික රාශියක්, විස්ථාපනයක් දෛශික රාශියක්, බලයක් දෛශික රාශියක්, ප්‍රවේගයක්. මේක ගන්නත් පුළුවන්, මේකත් හරි. මෙතන උත්තර දෙකක් තියෙනවා. 2 4 2ම ගන්න පුළුවන්. දෛශික රාශි පමණක්.
පීඩනය පීඩනය කියලා කියන්නේ දර්ශක රාශියක් තමයි. මොකද පීඩනයට තියෙනවා නිශ්චිත දිශා නේද? පීඩනය කියලා කියන්නේ ඒකක වර්ගඵලයක් මත ක්‍රියාත්මක වන බලය. ඒතර පීඩනය යෙදෙන්නේ බලය යෙදෙන දිශා. බලය යෙදෙන දිශාවට තමයි පීඩනය යෙදෙන්නේ. කිත පීඩනය දර්ශක රාශියක් තමයි. හරි, මේ දෙකම හරි. එක්තරා වස්තුවක් මත නිව්ටන් අටක බලයක් යෙදුව විට තප්පර වර්ගයකට මීටර දෙකක ත්වරණයක් හටගන්නේ නම් වස්තුවේ ස්කන්ධ විය හැක්කි. ආ, මොකද්ද, කොහොමද දෙක හොයන්නේ? එප්සවානයි එම් ඒ දාන්න ඕන නේද? එතකොට F කියලා කියන්නේ 8යි නිව්ටන්. M කියලා කියන්නේ අපි දන්නේ නැහැ. A ඇවිල්ලා 2යි නේ, තප්පර වර්ගයට මීටර. එතකොට M කියලා කියන්නේ 8 බෙදීම 2නේ නේද? M කියලා කියන්නේ 8 බෙදීම 2. ඒ කියන්නේ 4යි කිලෝ ග්‍රෑම් නේද? 4යි කිලෝ ග්‍රෑම්. හරි දෙක. රයිට්. බාහිර අභ්‍යන්තර පරිසර වලින් පැමිණෙන උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව හඳුන්වන්නේ මොකක්ද? ඒකට කියන්නේ මොකද? බාහිර අභ්‍යන්තර පරිසර වලින් පැමිණෙන උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව අපි හඳුන්වන්නේ මොකක්ද කියන්නේ? මොකද්ද? උද්දීප්‍යතා. මොකද කියන්නේ? උද්දීප්‍යතා. රයිට්. නේද? බාහිර අභ්‍යන්තර පරිසරයෙන් පැමිණෙන උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව. රයිට්. උද්දීප්‍යතා. සමායෝජනය කියලා කියන්නේ මොකද්ද? ඒ කියල කියන්නේ නේද? ඒ කියන්නේ උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීමේදී දේහයේ අවයව අතර පවතින මන සම්බන්ධීකරණ. ඒක තමයි සමායෝජනය කියන්නේ. රයිට්. සමස්ථිති කියලා කියන්නේ අභ්‍යන්තර පරිසරයේ නියතව පවත්වා ගැනීම. හරිද? සමස්ථිති කියන්නේ අභ්‍යන්තර පරිසරයේ නියතව පවත්වා ගැනීම. ඒතර මේකට ගන්න වෙන්නේ උද්දීප්පදා. නේද? උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව. ජීවී ලාක්ෂණිකයක් නොවන්නේ මොකද්ද? සංක්‍රමණය. නේද? ශෝෂණය කියන්නේ ජීවි ලක්ෂණය, වර්ධනය හරි බහිෂ්ඨාවය හරි සංක්‍රමණය. මේ සංක්‍රමණය කියලා කියන්නේ එක ස්ථානෙක සිට තවත් ස්ථානෙට ගමන් කිරීම. ඒක අජීවී තුලක් තියෙනවනේ. මේ දැන් වාතය එක ස්ථානෙක සිට තවත් ස්ථානෙට ගමන් කරනවා. ජලය එක ස්ථානෙක සිට තවත් ස්ථානෙට ගමන් කරනවා. නේද? එතකොට ඒක තමයි අපිට මෙතන ගන්න තියෙන උත්තරේ. මොකද අනිත් තුන් දෙනාම ජීවි ලාක්ෂණික නේ. අනිත් තුන් දෙනාම පැහැදිලිවම ජීවි ලාක්ෂණ. චලනය සම්බන්ධ පහත ප්‍රකාශක ප්‍රසක්ති වන්නේ ශාගේ චලන දක්වනවලු නැද්ද? දක්වනවා නේද? මොනවද ශාක දක්වන චලන? ආවර්ති චලන, සන්නමන චලන නේද? ආවර්ති චලන, සන්නමන චලන. රයිට්. ඒක හරි. කෂිකා චලන සඳ ආධාර වෙනවා. ඔව් නේද? ක්ලැමිඩියම් මොනාස්ට තියෙනවා කෂිකා. ඊට පස්සේ ඒයුක්ලිනාට තියෙනවා කෂිකා, උදව් කරනවා. සෛල තුල පවතින ඉන්ද්‍රිකාවලට චලනීය හැකියි. ඔව්, ඉතින් සෛල තුල පවතින ඉන්ද්‍රිකාවලට චලනය ඉන්න පුළුවන්. මයිටොකොන්ඩ්‍රියම එක තැන ඉන්නේ නේ නේ? යා එක තැනම ඉන්නේ නැහැ නේද? ශාක අග්‍රස්තේ ධන ගුරුත්වාවර්ති චලන පෙන්වන්නේ. ඈ, අග්‍රස්තේ ධන ගුරුත්වාවර්ති ද පෙන්වන්නේ ඍණ ගුරු නෑ නේද? ශාක අග්‍රස්තේ වැඩෙන්නේ පොළවෙන් ඉහළටනේ. ඒ කියන්නේ යා පෙන්වන්නේ ගුරු, ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණයට ප්‍රතිවිරුද්ධ දිහාවට යන්නේ. ඒ කියන්නේ ඍණ ගුරුත්වාවර්ති චලන පෙන්වන්නේ. රයිට්. ශාක අග්‍රස්තේ පෙන්වන්න පුතේ ධන නෙවෙයි ඍණ.
ඉහිද මේක වැරදි. සාක අග්‍රස්තය ්‍රීන ගුරුත්තාවර්තය චලන තමයි පෙන්න්න. සාක මුල්න්නන් දන ගුරුත්තාවර්තය චල පෙන්න්නවා. සාක මුල ගුරුත්තය දෙසටයි වර්ධනය කියද ඒගොල්ලො දන ගුරුත්තාවර්ති චරන පෙන්න්න. ආග්‍යා රාජධානය රය සියලුම ජීවීන්ට සුවිශේෂී වූ ලක්ෂණය වන්නේ. එතුට යු කැරියාවන් නැත ගත්තොත්තේ මනේ මම කියලති යු කැරෝච නැත්ත එතුර ආකයාාවන් ආකයා කියල කියන්නේ සංවිධාන නි්‍යෂ්ටයක් නැහැනේ සංවිධානු නි්‍යෂ්ටයක් නෑ මේ ආකයාාවන්ගේ සංවිධාන වූ නි්‍යෂ්ටයක් එතකට ඒක සුවිශේෂි ලක්ෂණය යත්තවයි මේ එක තමයි සුවිශේෂි ලක්ෂණ මේක තමයි ගන්න හැ මේ ප්‍රතිජීව කළ විනාශ කරන්න බැහැ බැයා කියාව හැබැයි මේ දෙන්නගේ මොකද හොඳම උත්තර දෙක නේ මේගුණ ප්‍රාග්ඥස්තිික මේ ප්‍රාග්ඥස්තිික තරින් කියන්නේ සංවිධානු න්‍යස්තියක් ඇති කතා හැබැ ආකයාවන් ප්‍රතිජීවක මගේ නිවාස කරන්නත් බෑ මේකත් හරි හැබැයි මෙතන උත්තරයට ගන්න මේ දෙක තම වඩා සුසුසුව ජලවායනී පද්ධතියක් දේහපුරා ඇති අපෘෂ්ඨවංශී ජීවී කාණ්ඩය ජලවාහිනි පද්ධති තියෙන කාගෙද ජලවාහිනි පද්ධතියයි නාලපාදයි නේද පොළයක් නෑ හෘදයක් නෑ ඇස් නැහැ නේද දී කටුවැනි ස්වභාවයක් තියෙනවා පංචාරිය සමීතිය තියෙනවා හවුද එකයි නෝඩර්මාන නේද එකයි නෝඩර්මාන එකයි නෝඩර් මාටා නේද එකයි නෝඩර් මාටාවන්ගේ ජලවහයිනි පද නාලපාද තියෙනවා මොලයක් නෑ හරදයක් නෑ ඇස් නෑ මග තියාගන්න නේද දී කටුවැනි ස්වභාවයක් තිය පංචාරය සමීතිය තියෙනවා නේද තොට පෘෂ්ඨවංශීන්ට පරිනාමික බඳුතාව දක්වන්නේ එකයි නෝඩර් මාටාව පෘෂ්ටවංශීට ලඟින්ම ඉන්න අපෘෂ්ටවංශි කාණ්ඩ තමයි එකයි නොට ශේෂ චාරිකාවදී චාරිකාවකදී සිසිවකුට හමු පුෂ්ප කීපයක් පහත දැක් පුෂ්ප පිළිබඳ සත්‍ය ප්‍රකාශය වන්නේ ඒ ඒක බීජ පත්‍රී ශාකයක පුෂ්පයක් මොකද කියන්නේ ඒක මෙයා ඒක බීජ පත්‍රීද දී බීජ පත්‍රීද මෙයා ඒක බීජ පත්‍රි නම් කොහොම තියෙන්න ඕන පෙතිවල පෙති කීයක් සාමාන්‍යයෙන් තියෙන්න ඕන පෙති තුන හෝ තුනේ ගුණාකාර නේද එතකොට මෙතන පෙති තුනක් නෑනේ මෙතන පෙති පහක් තියෙනවා පෙති හතරක් හෝ පහක් හෝ තියෙන්නේ දී බීජ පත්‍රි සාකච්ඡාවට එහෙමනම් ඒ ඇවිල්ල පුතේ ඒක බීජ පත්‍රී වෙන්න බෑ හරිද හරිද රයිට් හරි අපි ඊළඟට බලමුකෝ මෙතනක් තියෙන ඒ සහ බී ඒක බීජ පත්‍රී ශාකයක ඒ කොහොමත් ඒක බීජ පත්‍රී නෙමෙයි කියන එකත් අවු බී දී බීජ පත්‍රී ශාකය බී දී බීජ පත්‍රී බල දෙකයි හතරයි හයයි හයක් තියෙනවා ඒවනම් මේ එතුට මෙතන පෙති හයත්තේ මෙතන පහයි මෙතන බලු පෙති කිය තියයි හතරයි හයයි අටයි මෙතන අටත්තිය ඒමනම් මෙයාාවේ අට අටදන්න දීබීජ පත්්‍රී මෙයා දීබීජ පත්්‍රී මෙයා ඒක බීජ පත්්‍රී ඒමනම් මොක දුත්තරේ ඒ සාසී දීපිජ පත්‍රී ශාකයක පුෂ්ප වී හරිද හරි මතදයා ගන්න ත්‍රියංගේ පුෂ්ප ත්‍රියංගේ පුෂ්ප එකන පෙති තුන හෝ තුනේ ගුණාකාරදයෙන් ඒක බිජ පත්‍රී ශාක පෙති හතර හෝ හතරේ ගුණාකාර පෙති පහ හෝ පහේ ගුණාකාර තියන්නේ දීපිජ පත්‍රී ශාක
ඒක ගෘහි ශාකික නිදසුනක් වන්නේ. ඒක ගෘහි ඒකල කියන්නේ අර ඈ පුම් පුෂ්පය ජායා පුෂ්පය දෙකම තියෙන එකම විතර එකගේ එකගේ මොකද්ද පුමාගේ පුෂ්පයා ජායාගේ පුෂ්පය එක ගෙදර තියෙන එක එක ශාකේ තාවද පුතේ පොල් වල තියෙන මේ පොල් වල ඒක ගෘහි ශාකයට අයත් පොල් වල මේ ඒක ගෘහි ඌණ විභාජනය අනූණ විභාජනයෙන් වෙනස්සන්නේ ජීවීන්ගේ ජන්මාණු ජනනයේදී පමණක් සිදුවන බැවිනි. ඔව් ඌණ විභාජනය ජීවීන්ගේ ජන්මාණු ජනනයේදී පමණයි සිද්ධ වෙන්නේ. ඒක හරිද? මේ අපි බලමු අනිත් ටික බලමු. රයිට්. මාතෘ ශෛලයේ වර්ණ දේහ සංඛ්‍යාවක සමාන වර්ණ දේහ සංඛ්‍යාවක් ද්විතෘ ශෛලවල ලැබෙන බැවිනි. මාතෘ ශෛලයේ වර්ණ දේහ සංඛ්‍යාවට මාතෘ ශෛලයේ වර්ණ දේහ සංඛ්‍යාවට සමාන වර්ණ දේහ සංඛ්‍යාවකට අනුන විභාජනය නේ. ඉතින් මේක ගන්න බෑ. ඒක ගුණ දීගුණ ශෛල දෙවර්ගයේම සිද්ධ වෙනවා නේද? ඕන විභාජනය නැහැ. අලිංගික ප්‍රජන සතා වැදගත් වෙන්නේ නැහැ. එමන උත්තරේ එක. නේද? එක. හරි 22 බලන්න. පහත සඳහන් ප්‍රකාශ අතරින් සමස්ථානික සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශ වන්නේ සමස්ථානික. සමස්ථානික කියලා කියන්නේ එකම පරමාණුක ක්‍රමාංකයේ සහිත වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත මූල ද්‍රව්‍ය පරමාණු. නේ ඒකට තමයි අපි කියන්නේ සමස්ථානික. නේද? එකම පරමාණුක ක්‍රමාංකයේ සහිත වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත මූල ද්‍රව්‍ය. රයිට්? එතකොට බලන්න මෙතන. පහත නේ ඒ පරමාණුක ක්‍රමාංකයේ සමානයි. රයිට්? ඒ කියලා කියන්නේ දැන් පරමාණු ක්‍රමාංකය සමානයි. ඒක හරිද? ස්කන්ධ ක්‍රමාංකය සමාන වෙන්නේ නැහැ නේද පුතේ? ප්‍රෝටෝන සංඛ්‍යාව සමානයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් සමානයි. ඒකත් හරි. එහෙමනම් මොකද උත්තරේ? A C D නේද? A C H D. Right? A C H D. බන්ධන සෑදීම සඳහා ඉලෙක්ට්‍රෝන වැඩිම සංඛ්‍යාවක් සහභාගී වී ඇත්තේ කුමන අණුවේද? මොකද්ද? මෙතන බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන වැඩිම සංඛ්‍යාවක් සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් පොතේ HCl ගත්තොත් HCl වල තියෙන්නේ ඒක බන්ධනයක්නේ. ඒක බන්ධනයක් කියන්නේ මෙතන ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙන්නේ. ක්ලෝරින් ගත්තොත් ක්ලෝරින් වල තියෙන්නේ ඒක බන්ධනයක්. එතනත් ඉලෙක්ට්‍රෝන දෙකයි. මෙතෙන් ගත්තොත් මෙතෙන් වල බන්ධන කීයක් තියෙනවද? හතරක් තියෙනවා. එක බන්ධනයක ඉලෙක්ට්‍රෝන දෙක ගානේ හතරක් ගත්තොත් ඉලෙක්ට්‍රෝන අටක් තියෙනවා. ඇමෝනියා ගත්තොත් ඇමෝනියා වල ඒක බන්ධන තුනයි තියෙන්නේ. අනිත් එක එකසර ඉලෙක්ට්‍රෝන. මෙතන බන්ධන තුනයි තියෙන්නේ දෙක ගානේ බන්ධ ඉලෙක්ට්‍රෝන හය. එහෙනම් මොකද උත්තරේ? ඈ තුන නේද? මෙතේන් අණුව. මෙතේන් අණුව තමයි බන්ධන ඉලෙක්ට්‍රෝන වැඩිම සංඛ්‍යාව. right? පරමාණුක දැලිසක් පවතින්නේ පහත කුමන ද්‍රව්‍ය තුලදීද? නේද? අපි දැන් අපි ඉගෙන ගත්ත පොතේ අයනික දැලිස සහ පරමාණුක දැලිස. right? අයනික දැලිස සහ පරමාණුක දැලිස. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් වල තියෙන අයනික දැලිස එතකොට මේ ග්‍රැෆයිට් ග්‍රැෆයිට් අපි මිනිරන් ඉගෙන ගත්තා. මිනිරන් වල තියෙන මොනවද? පරමාණුක දැලිසක් තියෙන්නේ නේ. මිනිරන් වල තියෙන පරමාණුක දැලිස. රයිට්? මේකට උත්තර පුතේ 3. රයිට්? 3. හරි? රයිට්. ඊළඟ බලන්න. පොටෑසියම් හි නයිට්‍රේටේ සූත්‍රය Kn O3 වේ. ඇලුමිනියම් හි පරමාණු ක්‍රමාංකය 13ක් වේ. ඇලුමිනියම් හි නයිට්‍රේටේ සූත්‍රය වන්නේ නේද?
පොටෑසියම් නයිට්‍රේට් සූත්‍රයේ KNO3. KNO3. රයිට්. දැන් මෙතන ඇත්තටම NO3 වල කීයද සංයුතතාවය? එකයිනේ. ඇයි පොටෑසියම් වලත් එකයිනේ සංයුතතාවය? පොටෑසියම් වලත් එකයි නයිට්‍රේට් අයනේ නේ. මෙතන නයිට්‍රේට් අයනේ. නේද? නයිට්‍රේට් අයනේ. සංයුතතාවය එකයි. හරිද? එතකොට ඇලුමිනියම් පරමාණු ඇලුමිනියම් පරමාණු ප්‍රමාණය 13යි. 13 කියන පුතේ දැන් ඇලුමිනියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස කිව්වොත් එහෙම 2 8 3නේ. එතකොට අවසාන මේ ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 3යි තියෙන්නේ. නේද? ඒ කියන්නේ මෙයාගේ සංයුතතාවය 3යි. නේද? ඇලුමිනියම් මිල 3 වෙනි කාණ්ඩයේනේ. 3 වෙනි කාණ්ඩයේ ඉඳන් එයාගේ සංයුතතාවය 3යි. එතකොට දැන් මෙතන ඇලුමිනියම් නයිට්‍රේට් එක සූත්‍රණි වොත් එහෙම නේද? ඇලුමිනියම් නයිට්‍රේට් ඇලුමිනියම් වල 3යි නයිට්‍රේට් වල 1යි. නේද? මේ දෙන්න මාරු වෙනවා. එතකොට කොහොමද එන්නේ? ඒ L වරහ ඇතුලේ NO3 3 නේද? ඒ L NO3 3 හරිද? හරි සර්. හරි නේද? විසිහය බලන්න. කැල්සියම් වල සාපේක්ෂ පරමාණු ස්ථන්දය 40ක් නේ. සාපේක්ෂ පරමාණු ස්ථන්දය 40ක් එයාගේ මෞලික ස්කන්ධය කියද? මෞලයට ග්‍රෑම් 40යි නේද? කියන්නේ මෞලයක් කියලා කියන්නේ ග්‍රෑම් 40 නේද? මෞලයක් කියලා කියන්නේ ග්‍රෑම් 40ක්. ඕකේ. ආනෝ කැල්සියම් ග්‍රෑම් 20ක අඩංගු පරමාණු සංඛ්‍යාවට සමාන පරමාණු සංඛ්‍යාවක් අඩංගු වන්නේ පහත කවරක් තුල? දැන් පුතේ මෞලයක් තුල, ඒ කියන්නේ ග්‍රෑම් 40ක් තුල තියෙනවා නේද? කැල්සියම් ග්‍රෑම් 40ක් තුල තියෙනවා පරමාණු අවගාඩ්‍රෝ නියතයක්. මෙච්චරක් තියෙනවා. හරි? එතකොට ග්‍රෑම් 20ක් තුල තියෙන එහෙමනම් ඕකේ භාගයක් නේ, මේකෙන් භාගයක් නේ, මේකෙන් භාගයක් තියෙනවා නේ. මේකෙන් භාගයක් කියලා කියන්නේ මේක දෙකට බෙදෙනවානේ නේද? ග්‍රෑම් 40ක් තුල මෙච්චරක් තියෙනවා, ග්‍රෑම් 20ක් එක මේකෙන් භාගය. ඒ කියන්නේ 3.01 වැඩි කිරීම 10 23ක් තමයි ග්‍රෑම් 20ක තියෙන්නේ. හරිද? එහෙමනම් බලන්න පරමාණු සංඛ්‍යාව අඩංගු වන්නේ පහත කවරක් තුලද? හරි. ඔක්සිජන් ග්‍රෑම් 32. ඔකේ ඕ පරමාණු. දැන් ඕ ග්‍රෑම් 16ක තියෙන අවගාඩ්‍රෝ නියතයක්. නේද? රයිට්. අපි ගත්තොත් එහෙම ඕ ග්‍රෑම් 16ක තියෙන අවගාඩ්‍රෝ නියතයක්. ඒ කියන්නේ මෙච්චරක් තියෙනවා. ඉතින් කොහොමවත් එන්න බෑනේ. භාගයක් එන්න බෑනේ. ඉතින් දැන් මෙයා ආව සල්ප ග්‍රෑම් 16ක. සල්ප වල සාපේක්ෂ පරමාණු ස්ථන් කීයද? 32යි. මේ සල්ප වල 32යි. එතකොට සල්ප වල 32යිනේ. එතකොට සල්ප ග්‍රෑම් 32ක තියෙන අවගාඩ්‍රෝ නියතයක්. හැබැයි සල්ප ග්‍රෑම් 16ක තියෙන පුතේ මේකෙන් භාගයක්. මේකෙන් භාගයක් කියන්නේ මෙච්චරයි නේද? නේ. මේකෙන් භාගයක් කියන්නේ මෙච්චරයි. ඇත්තටම උත්තරේ මේක තමයි. හරි. නියෝන් ග්‍රෑම් 20ක නියෝන් වල සාපේක්ෂ පරමාණු ස්ථන් නේද? නියෝන් වල 20ම දෙන්නේ. ඈ? ඒ නියෝන් වල මෙතනක් තියෙන නියෝන් 20යි කියන්නේ. නියෝන් ග්‍රෑම් 20ක තියෙන්නේ අවගාඩ්‍රෝ නියතයක්. රයිට්. නියෝන් 20ක එකේ ඉඳ මෙයා ගන්න බෑ. කාබන් ග්‍රෑම් 12ක තියෙන්නේ අවගාඩ්‍රෝ නියතයක්. ඒතර කාබන් ග්‍රෑම් 24ක් කියන්නේ
ඇවකාඩෝ නීත වගේ දෙගුණයක්. මේ භාගයක් එන්න බෑ. එකින්ද මොකද උත්තරේ මේකට? දෙක දෙක. ඒක හරිද? හැමෝම තේරුම් ගත්තද? හරි සර්. හරිනේ. තේරු නැති කවුරු ඉන්නවද අත උස්සන්න? හරි. රයිට්. 27 මට අපරක් දෙන්න පුතේ. හරි, ඊළඟ එක බලන්න. මීතේනි ලුවිස් වියෝ වේවන්නේ. මීතේනුන ලුවිස් වියෝ වේවන්නේ මොකක්ද? මේක තමයි ලුවිස් වියෝ. නේ මෙව නෙවෙයි. මේකේ මේ නෑනේ බන්ද මේ මොනවද මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් නෑනේ මේකේ. නේ කසල ඉලෙක්ට්‍රෝන යුගල් නෑ කොහොමද? ඒකින්ද මේක තමයි මෙයාගේ ලුවිස් වියෝ. රයිට්. ඊළඟට කියන කාබන් ග්‍රෑම් 4කට අංකු පරමාණු ගණන කියන පොතේ. ඈ නේද? දැන් කාබන් ඈ කාබන් ග්‍රෑම් 12ක කාබන් ග්‍රෑම් 12ක තියෙනවා අවගාඩ්‍රෝ නියතයක් පරමාණු. ග්‍රෑම් 12ක මෙච්චරක් නම් ග්‍රෑම් 4ක කොච්චරක්ද කියලා බලන්න නේද? ඒ කියන්නේ මේක බෙදනවා කියේද? 3 නේද? ඒ කියන්නේ අතර මේකනේ මේක තමයි උත්තරේ නේ. බෙදලා 3 දාලා නැහැ නමුත් මේ 6.10 23 වැඩි කිරීම කර බෙදීම 12. මේක තමයි උත්තර දෙක. හරි දෙක. හරි. 28 ට උත්තරේ දෙක ඈ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 20ක් නෙවරිතුව කිරාගත්තම එහි අඩංගු මවුල ගණන නේද? මොකද සමීකරණය සිම්පල් ලෙන් සමානයි සිම්පල් ලෙම් බෙදීම කැපිටල් ලෙම් නේද? අපෙන් අහන්නේ එන්න අහන්නේ එන්න ඈ ග්‍රෑම් 20ක් ස්කන්ධය තමයි ග්‍රෑම් 20. එම් කියලා කියන්නේ 20යි ග්‍රෑම් එම්. මෙයාගේ මවුල් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාපේ මොකද්ද මේ මවුලක ස්කන්ධය නේද? කියෙදන්නේ නැත්තරම උගුල දන්නවද? උගුල දන්නවද යන්නේ එතකොට දැනගන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුලක ස්කන්ධය සෝඩියම් වල 23යි ඔක්සිජන් වල 16යි මෙයාගේ එකයි 40 නේන්නේ. මවුලේට ග්‍රෑම් 40යි නේද? මවුලේට ග්‍රෑම් 40. එතකොට n අගේ කීයද? 20 බෙදීම 40. ඒ කියන්නේ භාගයයිනේ. භාගය කියන්නේ දශම 5යි මවුල. නේ දශම 5යි මවුල. right දශම 5යි මවුල. හරිද? හරි. right. මමෝගේ මාරි නේද? right. ඊළඟට බලමු අපි. නිශ්චලව සිට තප්පර වර්ගයකට මීටර 10ක තෝරණයකින් පහළ වැටෙන වස්තුවක් තුන්වන තප්පර තුළදී පමණක් ගමන් ගන්නා දුර වන්නේ. ඈ කොහොමද හොයන්න පුතේ? වස්තුවක් තියෙනවා එයාගේ v 0
ඒ කියන්නේ ආරම්භක ප්‍රවේගය බිඳුවයි. එයා වැටෙනවා පල්ලෙහාට. හරිද? හරිද? එතකොට දැන් මෙයා වැටෙන ප්‍රවේගය මේ තප්පර වර්ගයේ මීටර 30 දි කියලා අහන්න. රයිට්. ඒ මෙයාගේ ප්‍රවේගය රයිට් මේ මෙයාගේ V2 අපි දන්නේ නැහැ. රයිට් V2 දන්නේ නැහැ. හැබැයි A දන්නවා. A ත්වරණය දන්නවා. නේද? හරි. එහෙමනම් අපි මුලින්ම හොයාගන්න ඕන V2. මොකද්ද හොයාගන්න සමීකරණය? ත්වරණය සමානයි නේද? V1 sorry V2 වලින් අඩු කරනවා V1. දැන් මෙතන කාලය තප්පර 3ක් තියෙනවා. 3 තප්පර 3දී පවණක් ඉතින් කාලය තප්පර 3යි. රයිට්. ඒ කියන්නේ නේද? දැන් මේකේ සමීකරණය වෙන්නේ ඇවිල්ලා ඔන්නෝකනේ. නේද? ත්වරණය සමානයි අවසාන ප්‍රවේගය අඩු කිරීම ආරම්භක ප්‍රවේගය බෙදීම කාලය. රයිට්. හරි. එතකොට දැන් මෙතන A කියන්නේ පුතේ 10යි. නේද? E කියලා කියන්නේ 10යි. අපි අගයන් ටික විතරක් දාමු. හරි. ඒක දාන්න නැතුව. A කියන්නේ 10යි. එතකොට 10 අඩු කිරීම V2. V1 කියන්නේ බිඳුවයි. මේ අනිශ්චිතතාවය ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි. කාලය තප්පර 3යි. හරි. එතකොට V2 කියලා කියන්නේ කීයද? නේද? එතකොට V2 කියලා කියන්නේ මොකද වෙන්න ඕන? 10 වැඩි කිරීම 3නේ. නේද? මේ 3 මේ පැත්තට යනවනේ. ඒ කියන්නේ V2 කියන්නේ 30යි. 30යි තප්පරයට මීටර්. ඔන්න V2 හොයාගත්තා අපි. රයිට්. V2 සමානයි 30යි තප්පරයට මීටර්. අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ ගමන් ගන්න දුර. ඒ කියන්නේ මෙතනින් ඉඳලා මේ පල්ලාහට යනකොට මෙන්න උස අහන්නේ. ඒක හොයන්න කොහොමද? ඒකාකාර ත්වරණ වස්තුවක් වැටෙනවා නම් මොකද්ද පුතේ? විස්ථාපනය සමානයි මධ්‍යක ප්‍රවේගය වැඩි කිරීම කාලය. මධ්‍යක ප්‍රවේගය කියලා කියන්නේ V1 ධන V2 බෙදීම 2 වැඩි කිරීම T කාලය. හරිද? ඔක තමයි සමීකරණය. මේ D කියලා කියන්නේ මේ H ඇත්තටම. හරි. එතකොට V1 කියලා කියන්නේ බිඳුවයි. V2 අපි හොයාගත්තා 30යි. එක බෙදීම 2. කාලය තප්පර 3යි. නේ පුතේ? 30 බෙදීම 2 කියලා කියන්නේ කීයද? 15යි. 15 + 3 45යි. මීටර. සර් එහෙම උත්තරය මේකේ නෑ. ඔව් ඒ උත්තරේ දා ගන්න එනවා. රයිට්. මෙතන 25 වෙනකොට පුතේ 45 දා ගන්න. හරිද? නැත්තම් මේ මෙතන මේ මේ පළවෙනි එක දා ගන්න. මේ මත මෙතන එක පේන්නේ නැහැ. රයිට්. මේ මෙයා දා ගන්නකො. මෙයා දා ගන්න. 45 මීටර්. ඒකේ උත්තර වැරදි දීලා තියෙනවා. ඔගොල්ලෝ ගණන් හැදුවද? මේ උත්තරේ ගත්තද කියන්න කිස්සල ඔක්කොම කනේ. Right. තේරුණාද ඒක හැමෝටම? නේ මෙතන තියෙන පොතේ සමීකරණයක් වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනකොට sorry වස්තුවක් ඒකාකාර ත්වරණයෙන් ගමන් කරනවා නම් විස්ථාපන හොයන සමීකරණය තමයි මේ තියෙන්නේ. විස්ථාපන සමානයි මධ්‍යක ප්‍රවේග වැඩි කිරීම කහන. මධ්‍යක ප්‍රවේගය කියලා කියන්නේ අවසන් කියන ආරම්භක ප්‍රවේගයේ ධන අවසාන ප්‍රවේගයේ බෙදීම 2 වැඩි කිරීම කහන. හරි. එතකොට මෙතන අපි V2 දන්නේ නැහැනේ. කියන්නේ අවසාන ප්‍රවේගයේ ධන හිටියේ නැහැනේ. ඒක තමයි අපි මුලින්ම හොයාගත්තේ. ඒක හොයාගත්තේ ත්වරණය සමානයි අවසාන ප්‍රවේගයේ අඩු කිරීම ආරම්භක ප්‍රවේගයේ බෙදීම 2. එතනින් හොයාගත්ත V2. V2 ආදේශ කරා මෙතෙන්. එතකොට ලැබෙනවා උස විස්ථාපන 45 මීටර්. හරි නේද ඒක එතකොට? හරි සර්. රයිට්. ඊළඟ බලන්න.
එනවා මේ මැකුවා. right. ස්කන්ධයේ ග්‍රෑම් 500ක් කරන වස්තුවක් තප්පරයේ මිනිත් 60ක ප්‍රවේගයකින් චලිත වේ. වස්තුවේ ගම්මිතාවය ඔව් ගම්මිතාව හොයන්න පුතේ සමීකරණය P සමානයි M V නේද? M කියල කියන්නේ ග්‍රෑම් 500යි. ඒක ග්‍රෑම් 500 කියන්න බෑ, ඒක කිලෝග්‍රෑම් කරගන්න. එහෙමනම් 500 බෙදීම 1000. එතකොට තමයි ස්කන්ධ කිලෝග්‍රෑම් වෙන්නේ. right? V ප්‍රවේගය 60යි තප්පරේ මීටර නේද? එතකොට කීයද එන්නේ? හ්ම් නේද, මේක දෙකක් වෙනවනේ. 60 බෙදීම 2 කියලා කියන්නේ 30යි. 30යි තප්පරේට මීටරේට කිලෝග්‍රෑම්. හරිද ඒක? තප්පරේට මීටරේට කිලෝග්‍රෑම්. හරිද? හරි සර්. right. පහත රූපසටහනින් දැක්කෙන්නේ හයිඩ්‍රජන් අයනේ සෑදෙන ආකාරයක්. මේ හයිඩ්‍රජන් අයනේ හැදෙන විදිහ පොතේ මේ තියෙන්නේ. හයිඩ්‍රජන් අයනේ හැදෙන විදිහ, හයිඩ්‍රජන් අයනේ හැදෙන්නේ නේද? ඇක්චුවලි එක ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා H+ නේ හැදෙන්නේ. එහෙම එකක්ද මෙතන තියෙන්නේ? නෑ, ඒක වැරදුයි. අයනික බන්ධනයෙන් සෑදුණු හයිඩ්‍රජන් අණුවක්. හයිඩ්‍රජන් කියලා කියන පුතේ අයනික බන්ධනය, මේක සහසංයෝජ අණුවක්. සහසංයෝජ බන්ධනයේ සෑදුණු හයිඩ්‍රජන් පරමාණුවක්. සහසංයෝජ බන්ධනය ඇතුළු හයිඩ්‍රජන් පරමාණුවක් කියලා කියන්න බෑනේ. හයිඩ්‍රජන් අණුවක්. හයිඩ්‍රජන් අණුවක්. සහසංයෝජ බන්ධනයේ සෑදුණු හයිඩ්‍රජන් අණුවක් නේද? හරිද උත්තරේ? හරි සර්. right. V ප්‍රවේගයෙන් සිරස්ස ඉහළට විසි කරන ලද පන්දුවක් යම් උසකට ගමන් කර පහළට තරමක් දුර වැටීමෙන් පසු ගොඩනැගිල්ලක වහලයක් මත රැඳිණි. ඊට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරය වන. ඒ කියන්නේ දැන් මෙහෙමයි නේද? V ප්‍රවේගයෙන් සිරස්ස ඉහළට කරන ලද විසි කරන ලද පන්දුවක් යම් උසකට ගමන් කර පහළට තරමක් වැටීමෙන් පසු. හ්ම්. දැන් මෙහා ඉහළින් ඉඳලා පහළට වැටෙන්නේ, ඉහළින් ඉඳලා කොහොනේ පල්ලෙහාට වැටෙන්නේ. නේද? දැන් මෙහෙමනේ වැඩේ. එතකොට දැන් නේද බෝලය, මේ බෝලේ යම් භාග කුඩට ගිහිල්ලා පල්ලෙහාට වැටෙනකොට පහළේ රැඳිලා තියෙනවා. ඒ කියන්නේ ගිය තරම් උසට වැටිලා නැහැ. බෝලේ අතරමඟ නවතිලා තියෙනවා. නේද? ඒ කියන්නේ පුතේ දැන් දැන් මෙතන ඉඳලා තමයි අර ඉහළට විසි කරන එක තියෙන්නේ මෙතන ඉඳලා නේද? දැන් ඉහළට විසි කරනකොට ප්‍රවේගයක් තියෙනවානේ. ඒකින් ඉඳලා යාගේ ධන ප්‍රවේගයක් තියෙනවා. හරි? ඉහළට යන්න යන්න ප්‍රවේගය අඩු වෙලා බිංදුව වෙනවා. බිංදුව වෙලා වැටෙනවා. වැටෙනකොට මග නවතිනවා. මග නවතිනවා. මොකද ප්‍රස්ථාරය? ප්‍රස්ථාරය මොකද්ද? දෙවැනි එක. දෙවැනි එක. මේ දෙවැනි එක. මේක ඇවිල්ලා කෙලින්ම බිමට වැටෙනවා. අය වහලේ නවතින්නේ නැහැ. මේක වහලේ රැඳෙන්නේ නැහැ. කෙලින්ම, ඒ කියන්නේ මේ තියෙන්නේ කෙලින්ම නේද? ඉහළ මෙතන ඉඳලා මෙතෙන්න තියෙන ඉහළට යන අවස්ථාව. නේද? මෙන්න මේ මෙතන ඉඳලා මෙතෙන්න තියෙන පුතේ මේ උඩට යන අවස්ථාව. එතකොට ආරම්භක ප්‍රවේගයක් තියෙනවා යාට. ප්‍රවේගයක් තියෙනවනේ. උඩට යන්න යන්න ප්‍රවේගය අඩු වෙනවා. ඒක තමයි මේ අඩු වෙලා බිඳුව වෙනවා. බිඳුනාට පස්සේ ආයෙ මෙයා වැටෙනවා. ඒක තමයි මේ තියෙන්නේ. එකෙන් එන්න ප්‍රවේගය වැඩි වෙනවා. හරි, ප්‍රවේගය වැඩි වෙනවා. මේ ධන ඍණ කියලා කියන්නේ මේ දිශාව නැතු මේ අගය නෙවෙයි. හරිද? ඍණ අගයක් කියන එක නෙවෙයි. දිශාව ධන, දිශාව ඍණ. උඩට යනවා නම් දිශාව ධන, පල්ලෙහාට යනවා නම් දිශාව ඍණ. පැහැදිලිද? හ්ම්. ඔව් සර්. right. මේකට උත්තර පුතේ දෙක. ඊළඟ මේක
සලරේගා මාර්ගයක චලිතවන වස්තුවක් සම්බන්ධ විස්ථාපන කාල ප්‍රස්ථාරයක් පහත දැක්වේ. වස්තුවේ චලිතය සම්බන්ධ නිවැරදි ප්‍රකාශ චලිත සම්බන්ධ නිවැරදි ප්‍රකාශ. පළමු තත්පරයේදී වස්තුව ධනතෝරණය චලිත වී ඇත. හරිද වැරදිද? වේගය තත්පරයට මිනිල් 10යි. දැන් මේ ඇවිල්ලා විස්ථාපන කාල ප්‍රස්ථාර. එතකොට විස්ථාපන කාල ප්‍රස්ථාරයේ මේ 10 කියන්නේ විස්ථාපනේ 10. මිසක්ක මේ ප්‍රවේගය 10ද? නෑ. නේද? එතකොට මෙතෙන්දී නේද? දැන් ප්‍රවේගය කියලා කියන්නේ විස්ථාපන වෙදීම කාලය. එතකොට මෙතෙන්දී මෙයාගේ විස්ථාපන වෙන්නේ විස්ථාපනේ 10 10 වෙදීම කාලය තත්පර 6 10 වෙදීම. රයිට්. ඒකින්ද කවදාකවත් මේ තත්පර මිනිත්තු 10 වෙදී නෑ. රයිට්. මේක වැරදි. වස්තුවේ මුළු විස්ථාපනේ මීටර් 20ක. ඈ දැන් මෙයා දැන් මේ මුළු චලිතයම ගත්තොත් එහෙම එයා ඔන්න පොඩින් පොඩින් මේ රයිට් අපි බලමු නේද. දැන් මෙතන එයා මුලින්ම මීටර් 10ක් ගියා. ඊට පස්සේ 6 වෙනි තප්පරේ ඉඳලා 15 වෙනි තප්පරේ වෙනකන් එයා මොකද වෙලා තියෙන්නේ? 6 ඉඳලා 15 වෙනකන් මෙයා මොකද වෙලා තියෙන්නේ? නිශ්චල වෙන්නේ නේ. නිශ්චල වෙන්නේ නැහැ. විස්ථාපන වෙනස් වෙන්නේ නැහැ. විස්ථාපන 10මයි ඉන්නේ. කාලෙ විතරයි ගිහිලා තියෙන්නේ. ඊට පස්සේ ආයෙ 10ක් වෙලා තියෙනවා. අන්තිමට මුළු විස්ථාපන කීයද? හිටපු තැනටම ඇවිල්ලා තියෙනවා. මුළු විස්ථාපන කීයද? බිඳුවයි. නේද? අවසානයේදී මුළු විස්ථාපනේ බිඳුවයි නේද? වස්තුවේ මුළු විස්ථාපනේ මීටර 20ක් කියන්න බෑ. ඒක බිඳුවයි. වස්තුව තත්පර 9ක් නිශ්චල පැවත ඇත. හරිද? 15න් 6ක්. හරි. හරිනේ. නේද? මෙයා නිශ්චලව ඉඳලා තියෙනවානේ. නේද? නේද? ඒ කියන්නේ දැන් මෙයා හිටපු කාලේ බලන්නකො. 6 ඉඳලා 7 තප්පරය 8 9 10 11 12 13 14 15 නේද? ඒතකොට 1 2 3 4 5 6 7 9. ඒක හරි පුතේ. එතකොට මේක තමයි හරි. මෙයා වැරදි ඈ. මොකද දන්නවද? මේක මේ ත්වරණය නෙවෙයි මෙතන ගිහිලා තියෙන ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිලා තියෙන්නේ නේ. දැන් විස්ථාපන කාල ප්‍රස්ථාරයක මෙහෙම තියෙනවා නම් මෙහෙම සමවේගීව දිශාවලිය තේරුම මොකක්ද? මේ ඇවිල්ලා ඒකාකාර ප්‍රවේගයක් මේ තියෙන්නේ. හරි මේ තියෙන්නේ ඒකාකාර ප්‍රවේගයක්. එතකොට ඒකාකාර ප්‍රවේගයකදී ත්වරණය කොච්චරද? ඒකාකාර ප්‍රවේගයකදී ත්වරණය කොච්චරයි? ඒකාකාර ප්‍රවේගය කියලා කියන්නේ ප්‍රවේග වෙනස් වෙනවද? නෑ. ත්වරණය බිඳුවයි. නේ? ඒකාකාර ප්‍රවේගයකදී ත්වරණය බිඳුවයි. ඒකෙන්ද මේක වැරදි. රයිට්? උත්තරේ මොකද එවනම්? 4. තේරුණාද? ඔව් සර්. රයිට්. සුදම්සට විතරයි තේරෙන්නේ. ඈ? නේද? අනිත් අයට තේරෙන්නේ නෑ. අකේන්ට තේරුණාද? අකෙන් කෝ තේරු තේරු මයික් නැද්ද? හරි මේක බලන්න නේ. මොකක් දන්නේ නැහැ නේ. එල්ලි ලයින වඳුරෙද්ද රිලෙවෙද්ද බලමු නිකන්. රූපේ දැක්කෙන දණ්ඩ එහි ගුරුත්ව කේන්ද්‍රය වන G ලක්ෂයේ. ගුරුත්ව කේන්ද්‍රය තමයි මෙතන. ජී ලක්ෂයේදී විවර්තනය කර ඇත. විවර්තනය කරලා තියෙනවා කියන පුතේ භ්‍රමණක්ෂය තමයි ජී ලක්ෂය. එතෙන්දි තමයි දණ්ඩ කැරකෙන්නේ. නේද? ඒ ජී දුර සෙන්ටිමීටර 80යි. ඒ ඉඳලා එක සෙන්ටිමීටර 80ක් තියෙනවා. කිලෝග්‍රෑම් 5ක් සයිද වඳුරෙක්. වඳුර කියන්නේ නේද? වඳුරු පැටියෙක් නේද? වඳුරු පැටිය. කිලෝග්‍රෑම් 5යි. එතකොට පුතේ මෙතනින් මෙයා බලය කොච්චරද? කිලෝග්‍රෑම් 5ක් කියලා කියන්නේ. එතකොට බලය කීයද? 5 වැඩි කිරීම 10. නිව්ටන් කීයද? 50යි. මේ නිව්ටන් 50ක බරක් තියෙනවා. පැටියකු දණ්ඩේ ඒ කෙළවරේ එල්ලී සිටින විට
දන්දේ බලගූර්ණ්‍ය වන්නේ. බලගූර්ණ්‍ය වන්නේ මොකක්ද කියලා අහනවා නේද? ඒ කියන්නේ බලගූර්ණ්‍ය කියලා කියන්නේ බලය වැඩි කිරීම, බලේ ක්‍රියා රේඛාවත් ප්‍රමණක්ෂත් අතර ඇති ලම්බ දුර. රයිට්. එතකොට දැන් මේ පැත්ත මේ පැත්තට මෙයාගේ බලය දෙන්නේ මේ පැත්තට වාමාවර්ත ගූර්ණ්‍ය, මේ පැත්ත දක්ෂිණාවර්ත ගූර්ණ්‍ය. අපිට මේ පැත්තේ බලයක් දීලා නැහැ නේ, මේ පැත්තේ බලයක් දීලා නැහැ. අපිට බලය දන්නේ නැහැ මෙතන, අපිට දුරක් දන්නේ නැහැ මොනවද, ඒකින් අපිට ඒක ගැන කතා කරන්න බෑ. අපිට තියෙන්නේ මෙතන, අපිට තියෙන වාමාවර්ත ගූර්ණ්‍ය ගැන තමයි කතා කරන්න තියෙන්නේ. රයිට්. එතකොට බලන්න වාමාවර්ත ගූර්ණ්‍ය කීයද කියලා. ඒ කියන්නේ නිව්ටන් 50 වැඩි කිරීම සෙන්ටිමීටර 80යි, 80 මීටර කරගන්න ඕන, 80 බෙදීම 100යි. එතකොට තමයි මීටර වෙන්නේ. මේ එතකොට වාමාවර්ත ගූර්ණ්‍ය වෙන්නේ කීයද? මෙයාට මෙයා කැපුණා, මේ බිංදුවට මේ බිංදුව කැපුණා. 8^5 කීයද? 40යි නිව්ටන් මීටර. 40යි නිව්ටන් මීටර් වාමාවර්ත. හරිද? හරි සර්. හරි. ගුඩ්. හරි. රයිට්. 36 වෙනි ගාන බලන්න. රූපේ දක්වා ඇති පරිදි බල ක්‍රියාත්මක වන විට දණ්ඩ මත ක්‍රියාකර්ම සම්ප්‍රයුක්ත බලගූර්. දැන් මෙතනත් මෙතන තමයි මෙයාගේ විවර්තන ලක්ෂය තියෙන්නේ නේද? සම්ප්‍රයුක්ත බලගූර්ණය අහන්න. රයිට්. එතකොට පුතේ සම්ප්‍රයුක්ත බලගූර්ණය සමානයි නේද? ඒ කියන්නේ සම්ප්‍රයුක්ත ගූර්ණය සමානයි වාමාවර්ත ගූර්ණය අඩු කිරීම දක්ෂිණාවර්ත ගූර්ණය කියලා අපි තාකන්නේ නේ. මේ පැත්ත වාමාවර්ත ගූර්ණය, මේ පැත්ත දක්ෂිණාවර්ත. එතකොට වෙන්නේ වාමාවර්ත ගූර්ණයෙන් එකතු කිරීම කිව්වට දිශාව අනිත් පැත්තනේ. ඒකද අඩු කිරීම දක්ෂිණාවර්ත ගූර්ණය. රයිට්. එතන පුතේ වාමාවර්ත ගූර්ණය කියන්නේ 50 වැඩි කිරීම 4 නේද? බලය වැඩි කිරීම ලම්බ දුරනේ. රයිට්. එතකොට වාමාවර්ත ගූර්ණය වෙන්නේ 50 නිව්ටන් වැඩි කිරීම 4 මීටර. එකෙන් අඩු වෙන්න ඕන නේද? 50 නිව්ටන් වැඩි කිරීම 2 මීටර්. රයිට්. ඒ කියන්නේ 50 වැඩි කිරීම 4 කියලා කියන්නේ 200යි නිව්ටන් මීටර් වල අඩු වෙනවා 100ක් නිව්ටන් මීටර. එතකොට කීයද එන්නේ? 100යි නිව්ටන් මීටර දිශාව වාමාවර්තව. තේරුණාද නේද? අතර 100යි නිව්ටන් මීටර වාමාවර්ත. රයිට්. 100යි නිව්ටන් මීටර වාමාවර්ත. හරිද? ඒක තේරුණානේ? සම්ප්‍රයුක්ත ගූර්ණය සමානයි පුතේ. වාමා නේ. දැන් මෙතන විශාල මගේ ගැන හිතා ගන්න. මෙතන විශාල මගේ ගත්තොත් 50 වැඩි කිරීම 4 200යිනේ, 50 වැඩි කිරීම 2 100යිනේ. එතන විශාල මගේ නේ අපි දාගන්න. එහෙනම් සම්ප්‍රයුක්ත ගූර්ණය සමානයි වාමාවර්ත ගූර්ණය අඩු කිරීම දක්ෂිණාවර්ත ගූර්ණය. වාමාවර්ත ගූර්ණාගේ විශාලයෙන් ඉඳ අපි ඒක මුලට දාගන්න. හරි. දක්ෂිණාවර්ත ගූර්ණය අඩු හිඳ ඒක දාගත්තා ඊළඟට. එහෙමයි ගත්තේ. හරි. ඔකේ. රයිට්. බල කීපයක් යටතේ වස්තුවල සමතුලිත අවස්ථා පහත දැක්කේ. මින් බල තුනක් යටතේ සමතුලිතව පවතින අවස්ථාවන්. බල තුනක්. දැන් මෙතන තියෙන පුතේ මෙතන තියෙන මොකද්ද? ඈ? මෙතන බල දෙකක් තියෙන්නේ නේ. මෙයා ගන්න බෑ. බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්නේ කොහේද? නේ සමතුලිත වෙන්නේ. අවස්ථා වන්නේ කියලා අහන්නේ. මෙයා බල තුනක් යටතේ තියෙන්නේ. ඒක පැහැදිලිව පේනවද? මෙයක් බල තුනක් යටතේ නේ. මෙතන බල තුනක්. මෙතනින් පහළට බලයයි, මෙහෙටයි.
බල තුනක් තියෙනවා මෙතන. එතකොට මෙයා ගන්න පුළුවන් මේ දෙකක් යන. නේද? එකක් පහළට ප්‍රතික්‍රියා බලය උඩට R. right? එතකොට මෙතන බර පල්ලෙහාට ආතති උඩට. මෙතන බල දෙකක් යන තියෙන්නේ. right? එහෙනම් මොකද වෙන්නේ? B හා C. නේද? B හා C. B හා C කියලා එකක් නැහැ. සර්කේ තුන්වෙනි උත්තරේ D එක අයින් කරනවා. ඈ තුන්වෙනි උත්තරේ D එක අයින් ඔව් ඒක තමයි නේ මේක අයින් කරමු B හා C කියලා දාගන්න කියලා එක දාගන්න B හා C B හා C ඒක තේරෙනවා නේ මෙතන බල තුනක් තියෙනවා මෙතනත් බල තුනක් තියෙනවා මෙතන බල දෙකක් තියෙනවා පල්ලෙහාට බර උඩට ප්‍රතික්‍රියා බලය මෙතන තියෙනවා ආතති බල දෙකක් ඊට ආතති බල දෙකයි පල්ලෙහාට බාරයයි මේ බාරයයි right ඊළඟට කියන පොතේ විල්බැරෝවක නිව්ටන් 1000ක බරක් පටවා ඇත රෝදයේ මැද සිට බර පටව ඇති ස්ථානයට මීටර් 0.6ක් අල්ලාගෙන සිටින ස්ථානයේ මීටර් 1ක්ද වේ නම් විල්බැරෝව හැඩලෙන් නැසවීමට යෙදිතු අවම බලය කොපමණද කියලා නේද දැන් මෙහෙමනේ දැන් මෙහෙම විල්බැරෝවක් තියෙනවා right ඔන්නම විල්බැරෝවක් තියෙනවා හරිද right එතකොට මේක මොකද කියන්නේ විල්බැරෝවක නිව්ටන් 1000ක බරක් පටවයි එතකොට දැන් මේකේ නිව්ටන් 1000ක බරක් මෙතන පල්ලෙහාට තමයි නිව්ටන් 1000ක බරක් තියෙන්නේ right එතකොට මෙතන තමයි පොතේ භ්‍රමණ අක්ෂය මෙතන තමයි එයා එසවෙන්නේ හරි එතකොට පල්ලෙහාට තියෙන නිව්ටන් 1000ක බර කොච්චර දුරින්ද තියෙන්නේ රෝදයේ මැද සිට බර පටව ඇති ස්ථානයට නේ. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ දුර. හරි මේ පේනව නේද බෝඩ් එක අඳින්නේ. මේ දුර 0.6 මීටර. පැහැදිලිද? ඊට පස්සේ අල්ලාගෙන සිටින ස්ථානේ මෙතනින් අපි උඩට ඔසව අපි බර මේ මෙතන උඩට තමයි බලය දෙන්නේ. ඊට පස්සේ මෙතන ඉඳලා මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට තියෙන කොච්චර දුරක්ද මීටර එකක් තියෙනවා තේරුණාද තේරුණාද පින්තූරේ තේරුණාද කියන්නකෝ ඒ කියන්නේ පුතේ මේක සරල අදහස ගත්තොත් මෙන්න මෙහෙම සීන් එකක් තමයි තියෙන්නේ මෙහෙම තියෙනවා මෙතන තමයි මෙයාගේ භ්‍රමණ අක්ෂය තියෙන්නේ මෙතනින් පල්ලෙහාට තියෙනවා නිව්ටන් කියන වරද 1000ක් තියෙනවා. එතකොට මේ දුර තමයි 0.6 මෙතනින් උඩට බරක් තියෙනවා F. ඊට පස්සේ ඒ දුර තමයි මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට දීලා තියෙන්නේ මීටර එකක්. අහනවා ඔසවන්න කොච්චර බලයක් දෙන්න ඕනද කියලා. හරි? හරිද? නේද ඔසවන්න කොච්චර බර දෙන්න ඕනද කියලා අහන්නේ නේද ඒ කියන්නේ දැන් මෙහෙට තියෙන මොන කූර්ණේද මෙහෙට තියෙන මොන කූර්ණේද දක්ෂිණාවර්ත කූර්ණ මේ මොන කූර්ණේද මේ උඩට තියෙන කූර්ණේ ඒක වාමාවර්ත කූර්ණේ නේ ඒක මේ පැත්ත ඕම වෙනවනේ අර ඔරලෝසිය කටුක යකන පැත්තට ප්‍රතිවිරුද්ධ නැතන ඒක වාමාවර්ත කූර්ණ මේක දක්ෂිණාවර්ත කූර්ණේ ඒ කියන්නේ මෙතනින් මෙහෙම පල්ලෙහාට කරගෙන මේ මෙතනින් පල්ලෙ දුන්නොත් මෙතනින් පල්ලෙහාට කරගෙන මෙතන උඩ රුසුවක් ගත්ත වාමාවර්ත කූර්ණ දැන් අදුම තරමේ නේද දැන් ඔසවන්න නම් නේද මොකද වෙන්න ඕන වාමාවර්ත කූර්ණේ සමාන වෙන දක්ෂිණාවර්ත කූර්ණේ ඒ තමයි සමතුලිත අවස්ථාව හරිද සමතුලිත අවස්ථාවට වඩා එක නිව්ටන් එකක් හරි වැඩියෙන් දුන්නොත් මොකද වෙන්නේ? ඔසවන්න පුළුවන්. තේරුණාද? තේරුණාද? තේරුණාද නැද්ද? හරි. එහෙමනම් පුතේ අපි බලමු දැන්. දැන් විල්බැරෝ අවශ්‍ය තමයි බින්දුවේ. හරිද? දැන් විල්බැරෝම මගලා දානවා නේ. විල්බැරෝ
තියන් ඉඳලා ඔබ කරන්න බෑ. විල් බැරවෙ තියෙන කන්සෙප්ට් එක දාගන්න රයි ඔබ තමයි ඉතින් රයි. හරි එහෙමනම් වාමාවර්ත ගුණය සමාන වෙන්න ඕන දක්ෂිණාවර්ත ගුණය රයි. එතකොට වාමාවර්ත ගුණය සමාන වෙන්න ඕන දක්ෂිණාවර්ත ගුණය. හරිද? ତର ବାମାବର୍ତ୍ତ ଗୁଣ ନେବେନି ପୁତେ ନ୍ୟୁଟନ 1000 වැඩි කිරීම 0.6 මීටර. ඒක සමාන වෙන්න ඕන දක්ෂිණාවර්ත ගුණය කියලා කියන්නේ F වැඩි කිරීම මීටර 1. හරි? එහෙමනම් මෙතන S කියලා කියන්නේ කීයද? ඒ කියන්නේ එක පල්ලෙහාට එනවනේ. නේ මෙතන එක පල්ලෙහාට එනවා. ඒ කියන්නේ 10 වැඩි කිරීම 0.6 නේ 10 නේ 10 වැඩි කිරීම 0.6 බෙදීම 1 නේ එක පල්ලෙහාට ආවම. ඒ කියන්නේ 10 වැඩි කිරීම 0.6 16 න් ඇඩුණාම 6000යි. 6000ට 0.1ක් තිබ්බොත් කීයද? 600යි නිව්ටන්. තේරුණාද? එතකොට F අඩුම තරමේ 600ක් තියෙනවා. අහන්නේ අවම බර අවම 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 බලය එහෙම නැතිය දෙන්නව. අවම බලය 600ක් දෙන්න. හරි? අවම බලය 600ක් දෙන්න. නේ 200 කියලා කියන්නේ පල්ලෙහා කුඩා ගයක් 0.6 නිව්ටන් කියන්නේ කුඩා ගයක්. නිව්ටන් 1000ක් දෙන්න ඕනේ නෑ. අවමගේ නෙවෙයි නිව්ටන් 1000 කියලා කියන්නේ. උත්තරේ කියද 600යි නිව්ටන්. ගත්තද උත්තරේ? හරිද සුදම්සා? උත්තරේ ගත්තද? ඔස් හරි ඊළඟ එක බලන්න අපි. පහත රූප සටහන අනුව A සිට E දක්වා ABCDE මාර්ගයේ ගමන් කළ වස්තුවක විස්ථාපනය හා දුර පිළිවෙලින් දක්වා ඇති පිළිතුර තෝරන්න. නේද? දුර නම් අවුලක් නැහැ හොයන්න පුළුවන් විස්ථාපනේ. හරි අපි මෙතන අපි ගමුකෝ X කියලා. මෙයා Y කියලා ගන්නකො. කොහොමද දෙන්නේ? ඈ නේද? මෙතන x වර්ගය සමානයි 6 වර්ගයේ ධන 8 වර්ගය. මේ x වර්ගය සමානයි 6 වරක් 6 36යි 8 වරක් 8 64යි. එතකොට 64යි 36යි කියද පුතේ? 100යි. නේද? x වර්ගය සමානයි 100යි. එතකොට x කියලා කියන්නේ 100 වර්ගමූලය. එතකොට x කියලා කියන්නේ කීයද? 10. මෙයාගේ කීයද පුතේ? 10. නේද? ගණිතය නේද? ඔබ ගණිතය. ඊළඟ හතෙනක් දාන්න ඕන අපිට නේ. මෙතන y වර්ගය සමානයි 3 වර්ගයේ ධන 4 වර්ගය. නේද? 3 වරක් 3 වර්ගය කියලා කියන්නේ 9යි 4 වර්ගය කියලා කියන්නේ 16යි. රයිට් y වර්ගය. එතකොට y වර්ගය සමානයි 9යි 16යි 25යි. එතකොට y කියලා කියන්නේ 25 වර්ගමූලය. ඒ කියන්නේ කීයද? 5යි. මෙතන 5යි. රයිට්? අපෙන් අහන්නේ මොකද්ද? වස්තුවේ විස්ථාපනය හා දුර. විස්ථාපනය කියද පුතේ? 10යි 5යි 15යි. නේද? 10යි 5යි 15යි. එතකොට 15 මුලින්ම තියෙන්නේ. මෙතන 15 මුලින්ම තියෙන එකම එක උත්තරේ විතරයි තියෙන්නේ. අනිත් එකකවත් නැහැ 15 මුලින් තියෙන්නේ. හරි? ඉතින් එහෙම බැලුවොත් ඉතින් අපිට ආය අනිත් එක හදන්නත් ඕනේ නැහැ ගෙලින්ම උත්තරේ ගන්න. කමන්න මෙතන බලන්න එතකොට නේද? 8යි 6යි 14යි 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 18යි 18යි 3යි 21යි 21යි මේ. මොකද උත්තරේ?
දෙක. හරිද? හරි සර්. විස්ථාපන කියලා කියන්නේ චලන වස්තුවක මුල් පීඨීමත් අවසාන පීඨීමත් අතර ඇති ඍජු දුර. නේද? ඍජු දුර එහෙම කියන්න පුළුවන්. හරි. එතකොට මේක තමයි මුල් පීඨීම, මෙන්න අවසාන පීඨීම, දෙක අතර ඇති ඍජු දුර. හරිද? රයිට්. 40 බලමු. පහත දී ඇති අවස්ථා අතරින් බල යුග්මයක් ක්‍රියාත්මක වන්නේ කොමන අවස්ථාවද? ඔව්, බල යුග්මයක් වෙන්න නම් පුතාලා මොකද්ද වෙන්න ඕන? වෙන්න ඕන බල දෙකක් සමාන්තරව තියෙන්නත් ඕන. බල දෙක සමාන්තරව තියෙන්නත් ඕන, බල දෙකේ විශාලත්වය එකම අගයක් වෙන්නත් ඕන. නේද? බල දෙක ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන්නත් ඕන. බල දෙක ප්‍රතිවිරුද්ධ දිශාවට, බල දෙක සමාන්තරව තියෙන්නත් ඕන, බල දෙකේම විශාලත්වය සමාන වෙන්නත් ඕන. එහෙම තිබම බල යුග්මය. මෙයා කීයටවත් බල යුග්මයක් නෙමෙයි. මෙයා කීයටවත් නෙමෙයි. මොකද මේ පැත්ත පහයි. මෙතන 10, මෙතන 10, මෙයා බල යුග්මයක්. මෙන්න බලය. මේ පැත්තට 10, මේ පැත්තට 10. නේ? ඒ කියන්නේ මෙයා මෙහෙම මෙහෙම නිකේ. මෙන්න බලය. හරිද? හරියට. හරි හරි. මට එහෙනම් දාන්නකො චැට් එකට. දැන් 40න් කීයක්ද ගත්තේ? 40න් කීයද කියලා දාන්න චැට් එක. හොඳයි කට්ටිය, රයිට්. අටපට ගාලා දාන්න ඕනේ. කොට හරි දැන්දා චැට්ටකට දාන්න. සුදම්ස 37යි. ගුඩ්. නවීජ 34යි. වෙන්ඩි 34යි. 35යි. කලන ගෛදු 38යි. අකේන් 37යි. උපාධ්‍යා 32යි. එරංග 36යි. නුවන්ගි 34යි. දුමිනු 38යි. ගුඩ්. අතලියම ගත්තේ නැද්ද කවුරු? 40න් 40ම ගත්තේ නේද? ගයිදු 38ක් කරන් තියෙනවා. දුමිනු 38ක් කරන් තියෙනවා. තියෙන්ස 35යි. නේද? රයිට්. හොඳ ප්‍රශ්න ටිකක් පුතේ. මේක අමාරු නෑ. මේ පේපර් එක අමාරු පේපර් ගන්න නෑ මේක. හරිද? රයිට්. හරි. එතකොට ඔන්න ඒ පේපර් එක නම් හරි. දැන් ඉතින් මෙහෙමනේ. ඉතින් අනිත් ඒවාට උත්තර ලියන්න එපා. හරි. දැන් මේ පේපර් එක print out කරලා තියෙන හැමෝම දැන් උත්තර ලියා ගන්නකො. ලියා ගන්න homework. Homework ලියා ගන්න. Right. එතකොට මෙන්න මේ පේපර් එකේ ඉතිරි කොටස. හරිද? මෙන්න පේපර් එක group එකේ දාලා දී. print out ගත්තේ නැත්නම් print out අරගෙන ඔක්කොටම උත්තර ලියන්න. හරි. ව්‍යුහගත රචනා ටිකටයි රචනයි ඔක්කොටම උත්තර ලියන්න. හරිද? ලියා ගන්න. රයිට්. ඔක්කොටම උත්තර ලියන්න ඕන කියලා ලියා ගන්න. හරි. පේපර් එකේ නම දාලා. හරිද? එහෙමනම් ඔයගොල්ලෝ ඒක ලියාගෙන ඉන්න ඉන්න. එතකොට ඊළඟ සතියේ මේක සාකච්ඡා කළා නේද? බලමු පුළුවන් තරම් සාකච්ඡා. හරි. ඔයාලගේ පුතේ මෙහෙමයි පන්ති වල ඉන්න යාළුවෝනි උඹට පන්ති කරන කොට දැනුවත් කිරීමක් කරන්න. මගේ ඇත්තරම දැන් මේ පාර ඔලුවෙන් ලියපු ළමයි හොඳ රිසක් තියෙනවා. මට දැන් කතා කරලා කිව්වා කීප දෙනෙක්. ඒ අරන් තියෙනවා, ඒත් තියෙන බීත් තියෙනවා, ඒ තියෙන කටි ඉන්න ගොඩක්. හරිද? එක ළමෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බ දැක්කන්. එයා 10 ශ්‍රේණියට ක්ලාස් ගියලා නැහැ. හරිද? එතකොට 11ට විතරයි ක්ලාස් ආවෙත්
එයා මගේ 10 ශ්‍රේණියේ තමයි දුන්නා යාට ලොග් වෙන්න කියලා. එයාකට ලොග් වෙලා තිබුණා. පේපර් ක්ලාස් එකට ආවා. හරිද? ඉතින් එයාට ඒකක් ගන්න පුළුවන් වුණා 10 ශ්‍රේණි ක්ලාස් කී නැතත් කාගේ ආවා. එයා මට 11 තමයි ජොයින් වෙලා තියෙන්නේ. සිලබස් ටික කවර් කරා. 11 ශ්‍රේණියේ 10 ශ්‍රේණියේ ඔය සිලබස් කවර් කරලා තිබ්බේ. එකින්ද කිසිම අවුලක් නැහැ. හයිට් එකින්ද ඔයගොල්ලෝ විශ්වාසයෙන් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. ඔයාලා යාළුවන්ටත් පන්ති ගැන දැනුවත් කිරීමක් කරන්න පේපර් ක්ලාස් එකට යන්න. හරි? ඉතින් මේ විදිහට සාකච්ඡා කරන ක්ලාස් තියෙනවා නම් පොඩ්ඩ බලන්න. නේද? ගොඩක් තියෙනවා. ගොඩක් කට්ටිය කයිවාරුව ගහින්නේ අතට ගන්නවා වගේ කරා. කයිවාරුව ගහින්නේ ගොඩක් අය. කයිවාරුව අහන්න ඕගොල්ලෝ ඇවිල්ලා පැය භාගයක්. එහෙම අවශ්‍ය නැහැ නේ. අපි මේ වටිනා කාලේ තියෙන්නේ උගන්නන්න තියෙන්නේ. රයිට්. හරි එහෙනම් දොළු පුතාල එනවා වල හැමෝටම සුබ රාත්‍රියක්. අයිබෝවන් විසරණයි. ගුඩ් නයිට්. අයිබෝවන්. 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 Thank you. Good night. Night.